පාරදිගේ කතාවට ගොඩක් ආදරය කරනවා ගොඩක් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඉදිරියට සරණි ඒ වගේම රෙහන් අම්මා වලි පටන් ගන්න විදියක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ඔයාටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එතකොට මම අරන් එන වීඩියෝ ඉක්මනින්ම බලන්න ඔයාටත් අවස්ථාව තියෙනවා. ඉතින් ඔයා දන්නවයි තමයි රෙහන්ගේ අම්මයි නංගී මේ වෙනකොට ගොඩක් දේවල් හොයාගෙන ඉවරයි. ඉතින් කොටින්ම කියනවා නම් රෙහන්ගේ අම්මටයි නංගිටයි මේ අහුවෙලා තියෙන දේවල් එක්ක සර්ණිට අංචි අදින එක හරිම පහසු වැඩක්. නමුත් මේ වෙලාවේ සැනසීමක් තියෙන එකම දෙයක් තියෙනවා නම් ඒ සැනසීම තියන්නේ රෙහන් ළඟ. මොකද රෙහන් නිරන්තරයෙන්ම සරණිව විශ්වාස කරන්නේ නැහැ. ඉතින් සරණේ තමනු එකතු වෙලා කර බොරුව ගැන විතරක් නෙමෙයි සරණේ රඟපාපු හැටි මේ හැම දෙයක් ගැනම රෙහන් දන්නවා. ඉතින් රෙහන් උමනාවක් නැහැ සරණෙත් එක්ක තියෙන තමන්ගේ ආදරේ නැති නැස්ති කරගන්න. ඉතින් මෙන්න මේ හැමදේමත් එක්ක සරණිට මේ ගෙදර නිදහසේ ඉන්න බැරි වෙන කාලයක් තමයි ඔන්න ඉදිරියට එන්නේ. ඇත්තම කියනවා නම් මේ අම්මයි නංගි එකතු වෙලා සරණි යන යන තැනට ඇවිල්ලා අනිවාර්යයෙන්ම සරණිගේ කටින් වචනයක් ගන්න උත්සාහ දරાવી. ඉතින් සරණි ගොඩක් වෙලාවට අහිංසකව ඉන්න කෙනෙක් නේ. හැබැයි ඉතින් ඒක මම අපෑමක් විතරයි. නමුත් ඒ වුණාට රෙහන්ට තියෙන ආදරය නම් බොරුවක් නෙවෙයි කියනක හැමතිස්සම වගේ කියන්න ඕනේ. ඉතින් ඒ කොහොම වුණත් දැන් කොහොමද රෙහන්ගෙනුයි අම්මගෙනුයි බේරෙන්න සරණිට අවස්ථාවක් ලැබෙන්නේ? ඔය අය ගැන කල්පනා කරනවා ඇති. විශේෂම කතාව කිව්වොත් එහෙම දැන් මේ කට්ටිය රෙහන් ගෙදර නැති වෙලාවක් බලලා රෙහන් තවත් ගොඩක් වෙලාවකින් එන්නේ නැහැ කියන එක ස්ථිර කරගෙන තමයි මෙන්න මේ විදියට සරණිගෙන් ප්‍රශ්න කරන්නේ. හැබැයි සරණ යනි පාරෙම්ම මේ අම්මවයි නංගිවයි මගහැරලා මෙතනින් පැනලා යන කටයුතු කරාවි. මම මේ කියන්නේ ගෙදරින් එළියට යනවා කියන එක නෙමෙයි. නමුත් එදෙන කතාව පටන් ගන්නකොටම සරණ අනිවාර්යයෙන්ම මගහරේවි. මොකද සරණට ඇත්ත විස්තරේ කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම කිව්වොත් තමන්ගේ කසත් ජීවිතෙත් අවුල්ලාම යනවා කියන දේ පැහැදිලිවම දන්න නිසා. ඉතින් මෙතනදි සරණි රෙහන්ගේ අම්මට නංගිටයි කියන්නේ රෙහන්ගෙන් හැම දෙයක්ම අහන්න එයා හැමදේම දන්නවා කියලත්. හැබැයි තමන්ගෙන් කිසිම දෙයක් අහන්න එපා. මොකද රෙහන් තමන්ට කිසිම දෙයක් කියන්න එපා කියලා වරණයක් දාලායි තියෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කියන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් කොච්චර රෙහන්ගේ අම්මයි නංගි ඇවිත්ලි කරත් බැනවදුනත් ඇත්තටම සරණිගෙන් වචනයක් ගන්නවා කෙනෙක් ඉබ්බගෙන් පිහාටුවක් ගන්නටත් වඩා අමාරු වැඩක් විත්‍ය ඉදිරියට පැහැදිලි වේවි. ඉතින් කොහොම වුණත් ඉදිරියට රෙහන්ගේ අම්මටයි නංගිටයි මේ විදියට සරණිගෙන් ප්‍රශ්න කරන්න ඉතුරු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි රෙහන්ගේ අම්මටයි නංගිටයි මේ ගෙදෙට්ට වෙලා ඉන්න තවත් වැඩි දවසක් අවස්ථාව හිමි නොවීම.